සේයාවක් වත් අද තුළමා නොවලසේ මයාවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ සේයාවක් වත් අද තුළමා නොවනලෙසේ මයාවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ චකිතයවත් නැතිද නැවතුවේ මතකය කෙලෙස දෝමිය දුනේ අද ගැවුණා කඳුනේ ගිලුණා නැතුනි වුණා අඳුරේ තුනා ඕනි වුණා ලෝකේ දවුණා ඔබ නිමැවූ සිරේ බිඳුණා නිමේෂයක් මම මලිත් මලිත් අමුතුම කලාවයකට අමුතුම ෆ්ලේවයකට තමයි ඒ ගීතය ගායනා කරේ. මීට කලින් ඔය විදිහට අහලා තිබුණේ නැහැ. එකම දෙයක් තියෙන මලිත් ඇත්තටම සිංකරා හොඳයි. ඔයාගේ ගායනාවේ පිචින් වල අඩුපාඩු මම දැක්කේ නැහැ. නමුත් අර වෝකල් ටෙක්නික්ස් වල යම් යම් අඩුපාඩු තියෙනවා. හරි ටෙක්නික් එකට නෙවෙයි අර ඒ වගේ ගීත සමහරක් කියලාට අපි මේ කරන විදිහ නෙවෙයි දැන් ඒ වැඩි සිද්ධ වුණේ. සමහරක් කියලාට ගීතේ ෆීල් එකට හරියන්න එක දිගටම ග්‍රවුල් කරන්න ඕනෙත් නැහැ. නිකම් ප්ලේන්සිං කරන්න ඕන තැනුත් තියෙනවා. ඉතින් අර ස්ක්‍රීනින් පාර්ට්ස් එහෙම ටිකක් ඔයිට වඩා තව ට්‍රේන් කරලා කරන්න ඕන තැන් තියෙනවා. අපි හදාගෙන ඉදිරියට යන්න බලමු. ඔයාගේ විස්තර පොඩ්ඩක් කියන්නකෝ. මම මලිත් ආවේ ගම්පහ ඉඳන්. ගම්පහ බණ්ඩාරනායක හිටියේ. ඊට පස්සේ ඒරවලෙන් පස්සේ රජරට වෛද්‍ය පීඨයට තේරෙනවා. එතනින් දැනට වෛද්‍යවරයෙක් වශයෙන් ගල්ලොය ප්‍රාථමික වෛද්‍ය සත්කාරකයකේ මෙයාට සෑහෙන දේවල් වලට ඔයාට ට්‍රීට් කරන්න තුළු යාළුවන්ට මේ තරම් දෙන තියෙනවා. ඒක හරි මලිත් ඔයා දැන් ඔයා සිංකරපු විදියේදී ඒකේ ස්ටයිල් එකේද ග්‍රවුල් කරන්න ඔයා ඒක ගොඩක් ගොඩක් ගීතවලට එක්කහු කරන්න කැමතිද? එහෙම නැත්නම් ඔයා ඒ ශෛලියට ආසද? කැමතියි. කැමතියි නේ? රයිට්. ඒක ඒ සිංගින් ස්ටයිල් එකටත් ටෙක්නික් එකක් තියෙනවා. හරි. ඉතින් ඔයා ඒකට කැමති නම් ඒක ගැන මම දැන් හොඳ අවබෝධයක් තියෙනවා කෝච් කසුන්ට. ඔයාට හරි ටෙක්නික් එක හරියටම කියලා දෙයි. ඉතින් ඔයාගේ ලක් එකට හොඳම කෝච් හැරලා තිනවා ඒක ඔයාට කියලා දෙන්න. සෝ ගුඩ් ලක්. තෑන්ක් යූ. ඒ කියන්නේ ඒකේ තියෙන ලොකුම අයිරනි එක තමයි වෛද්‍යවරයෙකුට වෝකල් කෝච් ටික බලා ගන්න එක ගැන කියලා දෙන්නේ කසු. අන්න ඒකයි. ඒක නෑ අයිරනි එක. ඒක වටිනවා. හරි. රයිට්. රයිට්. All the best. All the best. All the best. Cute, right? Tamu idre dikata kaya ge hotte ma. Dawas deka yugura yana. Omat. Omat dot pil lagi. Jamale. Yeah.
මරුනේ ඔයා. දැන් ගියපාර සින්දු කියන තොස්තර මහත්තයෙක් වොයිස් ශ්‍රී ලංකා කිරුරට හිමිකාරිත්වය ලබා ගත්තා. ආ මේ පාර සින්දු කියන තොස්තර මහත්තුරු නෝනලා සෑහෙන ප්‍රමාණයක් මේ තරගයට සහභාගී වුණා. ආ බැටල් එකට සිලෙක්ට් වුණා. හරිද? එක්කෙනෙක් තමයි ඔයා. ආ ඒක නිසා මේ අර අර ඒක දැක්කට පස්සේ ආ අපිටත් ඒ බැරිද කියලා පොඩි ඉන්නවනේ ගැම්මන්නත් ඒ ගැම්මත් එක තමයි එන්නේ මේ දෙවෙනි අදියරට. ආ හොඳයි හොඳයි හොඳයි. මං අර කෝච් සන්තුෂ් කියවයි කෝච් බාති කියවගේ. ඔයා ඔයාගේ ටෙක්නික්ස් හොදා ගන්න හොඳම කෝච් කවට ගියා. හරිද? ආ හදවත සූපත් කරන ගමන් ඉස්සරහට යමු. හරි. එහෙනම් බැටල් එකේ හම්බෙමු. ඕල් ද බෙස්ට් මාලි. හරි. Thank you. ජය වේවා. හරි. මාලික් බොහොම ලයන්විත හඬක් කීම කෙනෙක්. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි කාලේ නිශ්චිත පුහුණු වීම හරහා මාලික්ගේ ටෝන් එකයි ටෙක්නිකල් වයිස් අපිට වැඩි කරන්න පුළුවන් දේවල් එන්හෑන්ස් කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ ඉන්නවා. මේ වගේ තවත් වීඩියෝස් බලන්න Voice Sri Lanka YouTube channel එක දැන්ම subscribe කරන්න. වගේම මේ වීඩියෝ එකට comment එකක් දාලා like කරලා share කරන්නත් අමතක කරන්න එපා.